ආයිබෝන් ඔයාලා හැමෝටම ඉතින් අදත් මම ආවා ඔයාලට කේක් රෙසිපි එකක් අරගෙන අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වැලන්ටයින් එකට හරිම ලේසියෙන් ලස්සන කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම අපේ කේක්ස් ටික හදාගනිමු. දැන් බලමු කේක් එකට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. කේක් එක සඳහා අපිට අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 250ක් බිත්තර 4ක් කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 250ක් කේක් පිටි ග්‍රෑම් 250ක් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක් නැත්නම් කෝප්ප කාලක් වැනිලා තේ හැඳි 2යි බේකින් පවුඩර් තේ හැඳි 2යි ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මුලින්ම මම අපි ගත්ත පිටි ටික හලා ගන්න යන්නේ. පිටි සහ බේකින් පවුඩර් තේ හැඳි 2 එකට දාලා හලා ගන්න. දැන් පොඩක් කලවම් කරගන්න. ඊළඟට අපි බේකින් ට්‍රේස් ටික ලෑස්ති කරගමු. අද මම බේකින් ට්‍රේස් 3ක් අරන් තියෙනවා. අඟල් 6 රවුම් ට්‍රේස් තමයි මම අරගෙන තියෙන්නේ. බේකින් පේපර් රවුම් 3කුත් මම කපලා අරගෙන තියෙනවා. දැන් බේකින් ට්‍රේ එකේ බටර් ටිකක් තවර ගන්න. ඊට පස්සේ බේකින් පේපර් රවුම ට්‍රේ එක යටට දා ගන්න. දැන් අපි ලෑස්ති කරගත්ත ට්‍රේස් තුනත් පැත්තකින් තියාගන්න. දැන් අපි කේක් බැටර් එක හදාගමු. මුලින්ම බටර් එක බීට් කරගමු. බටර් එක විනාඩි 4ක් 5ක් විතර බීට් කරගන්න. බටර් එක බීට් කරගත්තට පස්සේ මම සීනි ටික ටික දාලා නැවතත් බීට් කරගන්නවා. කේක් බැටර් එක හදන අතරතුර ඔයාලා අවන් එක ප්‍රීහීට් කරගන්න ඕන සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක්. සීනි ටික ටික දාන ගමන් විනාඩි 5ක් විතර මේ විදිහට බීට් කරගන්න. දැන් බිත්තර 7ට කඩලමම භාජනයකට දාගෙන තියෙනවා. බිත්තර එකින් එක දාන ගමන් බීට් කරගන්න. අපි බීට් කරනකොට බැටර් එක භාජනයේ වටේටම යන නිසා අපි සැරින් සැරේ ස්පැචියුලා එකකින් බැටර් එක මැදට කරගන්න ඕනේ. එතකොට හොඳට බීට් කරගන්න පුළුවන් බැටර් එක. දැන් අපි බිත්තරත් එකින් එක දාලා බීට් කරගෙන ඉවරයි. ඊළඟට මම අපි ගත්ත වැනිලා තේ හැඳි 2 දාලා නැවතත් බීට් කරගන්නවා. දැන් අපි බීට් කරන කොටස ඉවරයි. ඊළඟට අපි යන්නේ මේකට පිටි සහ කිරි එකතු කරගන්න. ඔයාලා දැන් මගේ වීඩියෝස් බැලුවා නම් දන්නවා හොඳටම පිටි සහ කිරි අපි කොහොමද බැටර් එකට එකතු කරගන්නේ කියලා. මුලින්ම පිටි කොටසක් දාලා මික්ස් කරගන්න. ඒ
ඊළඟට අපි ගත්ත කිරි වලින් භාගයක් දාලා mix කර ගන්නවා. ඊළඟට නැවතත් පිටි කොටසක් දාන්න. දැන් ඉතිරි කිරි ටික දාලා නැවතත් mix කර ගන්න. අන්තිමට ඉතිරි පිටි ටික ඔක්කොම දාලා කලවම් කර ගන්න. දැන් අපි කේක් බැටර් එක හදාගෙන ඉවරයි. අද මම මේ කේක් බැටර් එක pink color shades 3කට තමයි bake කර ගන්න යන්නේ. ඒක නිසා මම මේ බැටර් එක සමාන කොටස් 3කට වෙන් කරලා භාජන 3කට දා ගන්නවා. දැන් මම මේ වෙන් කරගත්ත බැටර් කොටස් 3ට රෝස පාට ෂේඩ්ස් 3ක් වෙන විදිහට කලරින් දා ගන්න යන්නේ. මම රෝස පාට ජෙල් කලරින් එකක් අරගෙන තියෙනවා. මම මුල්ම භාජනයේට කලරින් එක ඩ්‍රොප් එකක් දා ගන්නවා. දෙවන භාජනයේට ඩ්‍රොප්ස් දෙකක් වගේ දා ගන්නවා. තුන්වන භාජනයේට මම ඩ්‍රොප්ස් 3ක් විතර දා ගන්නවා. ලා රෝස පාට ඉඳලා තද රෝස පාට එන විදිහට තමයි මම බැටර් කොටස් 3 හදාගන්නේ. ඔයාලා ගන්න කලරින් එක අනුව දාන්න ඕන ප්‍රමාණය වෙනස් වෙයි. කොමත් පරිස්සමින් දාගෙන mix කරගන්න. මොකද එකපාරම ගොඩක් දාගන්න යන්න එපා. එතකොට බැටර් එකේ colors ඔයාලට හරියට මේ pink shades ගන්න බැරි වෙනවා. මම මේ සම්පූර්ණ බැටර් එක මැනලා තමයි සමානව කොටස් 3කට බෙදාගත්තේ. ඔයාලටත් පුළුවන් බැටර් එක සමානව වෙන් කරගන්න. බැටර් එක මුලින්ම ස්කේල් එකේ තියලා මනගන්න. ඊට පස්සේ ඒක 3ෙන් බෙදලා ඒන ප්‍රමාණයක භාජනයකට මැනලා දාගන්න. එහෙම නැත්නම් තමාගේ හිතේ මිම්මෙන් භාජන 3ට සමානව දාගන්නත් පුළුවන්. මැනලා දැම්මම වඩා හොඳයි. මගේ බැටර් එක කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 35ක් තිබුණා. ඉතින් මම ඒක තුනට බෙදලා එක භාජනයකට බැටර් එක ග්‍රෑම් 345ක් එන විදිහට දාගත්තා. ඔයාලා ගන්න බටර් එක පිටි එක සහ බිත්තරවල සයිස් එක අනුව මේ බැටර් එකේ බර වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට හදාගත්ත කේක් බැටර් එක ට්‍රේස් 3ට දාගන්න. දැන් මම සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් වෙන අවන් එකට දාගන්නවා. පළවෙනි විනාඩි 20 අවන් එක අරින්න එපා. ඊට පස්සේ විනාඩි 20කින් පස්සේ වලට පුළුවන් ටූත්පික් එකක් ගහලා කේක් එක බේක් වෙලාද නැද්ද කියලා චෙක් කරගන්න. දැන් විනාඩි 30කට පස්සේ අපේ කේක්ස් 3 බේක් වෙලා තියෙන්නේ. මම කේක්ස් 3 නිවෙන්න කූලින් රැක් එකට දාගන්නවා. කේක්ස් නිමෙනකන් අපි ඩෙකරේට් කරන්න අවශ්‍ය චොක්ලට් ආර්ට්ස් ටික සහ අයිසිං එක ලෑස්ති කරගමු. මුලින්ම මම කේක් එක ඩෙකරේට් කරන්න අවශ්‍ය චොක්ලට් ආර්ට්ස් ටික හදා ගන්නවා. ඒ සඳහා මම වයිට් චොක්ලට් බටන්ස් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවාද. දැන් මම මයික්‍රෝවේව් එකේ විනාඩියක් දාලා චොක්ලට් එක මෙල්ට් කරගන්නවා. ඔයාලට උණු වතුර එකක් උඩින් තියලා ඩබල් බොයිල් කරගන්නත් පුළුවන්. චොක්ලට්ස් ටික මෙල්ට් කරගත්තට පස්සේ මම පයිපින් බෑග් එකක් අරගෙන ග්ලාස් එකකට දාලා මෙල්ට් කරගත්ත චොක්ලට් එක පයිපින් බෑග් එකට දා ගන්නවා. දැන් බෑග් එක උඩින් ගැට ගහ ගන්න. දැන් මම මේ වගේ එක එක සයිසස් වලින් හාර්ට්ස් A4 කොළවලට print outs අරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් A4 paper එකට මේ වගේ එක එක sizes වල hearts ගන්න. ඒ කොළවලට උඩින් මම ඒ ගන්නටම කපාගත්ත baking paper එකක් තියාගෙන cello tape වලින් මේ කොළ දෙක අලව ගන්නවා. හතර පැත්තටම මේ වගේ cello tapes ගහ ගන්න. දැන් මම අපි melt කරගත්ත white chocolate එක සහිත piping bag එකේ අග පොඩි සිදුරක් කපා ගන්නවා. මේ සිදුර ගොඩක් ලොකු වුණොත් අපිට පයිප් කරගන්න අමාරුයි. ඒක නිසා පරිස්සමෙන් පොඩි සිදුරක් කපා ගන්න. දැන් මම මේ පයිපින් බෑග් එක තවත් පයිපින් බෑග් එකකට දා ගන්නවා. එතකොට අපිට කන්ට්‍රෝල් කරන්න ලේසි මේ පයිපින් බෑග් එක. දැන් මම මේ හાર્ට් සුඩට වයිට් චොක්ලට් එක පයිප් කරගන්නවා.
පයිප් කරගත්තට පස්සේ මේක ෆ්‍රිජ් එකේ තියන විනාඩි 20ක් විතර. දැන් චොක්ලට් ආර්ට්ස් ටික සෙට් වෙන්න මම ෆ්‍රිජ් එකේ දාගත්තා. ඊළඟට අපි අයිසින් එක හදාගමු. මම අයිසින් එක සඳහා බටර් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. බටර් එක තරමක් ලාපාට වෙනකම් බීට් කරගන්න. ඉන්පස්සේ මම අයිසින් සුගර් ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. ඒ ටික හැලලා බටර් එකටම දාගන්නවා. දැන් බටර් එක සහ අයිසින් සුගර් එක බීට් කරගන්න හොඳට. ඊළඟට මම ඒකට වැනිලා තේ හැන්දක් සහ කිරි තේ හැන්දක් දාලා නැවතත් බීට් කරගන්නවා. ඔබ සිටින පළාතේ දේශගුණය ටිකක් රස්නේ දේශගුණයක් නම් තියෙන්නේ. කිරි එකතු කරගන්න එපා. මොකද එතකොට අයිසින් එක දිය වෙන්න බලනවා. සීතල පැත්තක නම් ඔබ ඉන්නේ ප්‍රශ්නයක් නෑ කිරි එකතු කරගත්තට. හදිසියේ කිරි දැම්මට පස්සේ මේ විදිහට දිය වෙන්න බැලුවොත් ඔයාලට පුළුවන් තව අයිසින් සුගර් ටිකක් එකතු කරගෙන බීට් කරගන්න. දැන් අපි අයිසින් එකත් හදාගෙන ඉවරයි. දැන් අපි බේක් කරගත්ත කේක්ස් තුනම හොඳින් නිමිලා තියෙන්නේ. මම කේක්ස් තුනේම මේ උඩ දුඹුරු පාට කොටස පිහකින් කපලා ඉවත් කරගන්නවා. දැන් අපි කේක් එක අයිසින් කරගන්න පටන් ගමු. මම ටර්න් ටේබල් එකට කේක් බෝඩ් එකක් තියාගත්තා. අයිසින් ටිකක් කේක් බෝඩ් එකේ තවරගෙන මුලින්ම අපි කේක්ස් තුනේ ලාම පාට කේක් එක මුලින්ම තියාගන්නවා. මම පයිපින් බෑග් එකකට අයිසින් දාගෙන තියෙනවා. මට ලේසියි එතකොට අයිසින් කරගන්න. දැන් මම කේක් එක උඩට අයිසින් ලේ එකක් දාගන්නවා. මම අයිසින් ලේ එක ගොඩක් වැඩිපුර දාගන්නේ නැහැ. පොඩි ලේ එකක් තමයි දාගන්නේ. මොකද නැත්තම් කේක් එකේ පැණි රස ගතිය වැඩි වෙන්න පුළුවන්. වැලන්ටයින් කේක් එකක් නිසා මම ටිකක් විශේෂ කරන්න හිතුවා මේ කේක් එක. ඒක නිසා මම වයිට් චොක්ලට් චිප්ස් ටිකක් අරගෙන මේ අයිසින් එක උඩට දාගන්නවා. ඊළඟට මම අනිත් කේක් ලේ එකක් තියාගන්නවා. ඒකට උරිනුත් පොඩි අයිසින් ලේ එකක් දාගන්නවා. ඒකටත් මම වයිට් චොක්ලට් චිප්ස් උඩින් දාගන්නවා. ඉන්පස්සේ තද පාටම කේක් ලේ එක උඩින්ම තියාගන්නවා මම. දැන් මේ මුළු කේක් එකම අයිසින් වලින් කවර් කරගන්න. මුලින්ම මම ක්‍රම් කෝට් එක තමයි කේක් එකට ගාගන්නේ. ඒකට ගොඩාක් ලොකු අයිසින් ප්‍රමාණයක් යොදා ගන්න එපා. යන්තම් කේක් එකට බැහැෙන විදිහට ගාගන්න මුලින්ම. දැන් මම කේක් එක විනාඩි 20ක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්නවා. කේක් එක ෆ්‍රිජ් එකේ තියෙන අතරේ මම අපි හදාගත්ත සුදු පාට අයිසින් එක පොඩ පොඩි භාජන හතරකට දාගන්නවා. සුදු පාට අයිසින් එකක් ටිකක් වෙන් කරලා තියාගන්න වෙනම. මම යන්නේ මේ අයිසින් කොටස් හතර රෝස පාට ෂේඩ්ස් හතරක් වෙන විදිහට හදාගන්න. ලා රෝස පාට ඉඳලා තද රෝස පාටට යනකම් මේ භාජන හතරට කලරින් දාගෙන මම මික්ස් කරගන්නවා. ලා පාට ඉඳලා තද පාටට යනකොට කලරින් ටික ටික වැඩි කරගෙන පාටවල් හදාගන්න පුළුවන් ඔයාලට. දැන් මේ අපි හදාගත්ත කලර්ස් ටික ඔක්කොම පයිපින් බෑග්ස් වලට මම දාගෙන අග කපා ගන්නවා. දැන් ෆ්‍රිජ් එකේ තිබ්බ කේක් එක එළියට අරගෙන මම යටටම සුදු පාට අයිසින් රවුමක් දාගන්නවා. මේ විදිහට වටේටම රවුමට දාගන්න. ඊළඟට ලා රෝස පාට. මේ විදිහට උඩට උඩට යනකොට ලා පාට ඉඳලා තද පාටට එන විදිහට උඩ කේක් එක උඩටම රවුමට අයිසින් එක දාගන්න. ඊළඟට අපි අයිසින් එක නීට් කරගමු.
ඔයාලට පේනවා දැන් ලස්සන pink shade එකක් මේ කේක් එකට ඇවිල්ලා තියෙනවා මේ විදිහට icing එක නීට් කරගත්තට පස්සේ මම අපි ෆ්‍රිජ් එකේ තියලා සෙට් කරගත්ත chocolate tarts ටික අරගෙන මම කේක් එක වටේටම මේ chocolate tarts අලව ගන්නවා ලස්සනට මේ විදිහට hearts ටික අලව ගන්න මේ වගේ කේක් එකක් ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේ විදිහට මම කේක් එක වටේටම අපි සෙට් කරගත්ත hearts ටික තියලා කේක් එක ඩෙකරේට් කරගන්නවා කේක් එක උඩිනුත් මම hearts තියා ගන්නවා ඉතින් අපි කේක් එක හදලා ඉවරයි දැන් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා ඉතින් වැලන්ටයින් එකට විතරක් නෙවෙයි තමන් ආදරය කරන කෙනෙකුගේ බර්ත්ඩේ එකකට උනත් මේ වගේ කේක් එකක් හදා ගන්න පුළුවන් ඔයාලට ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න ඔයාලගේ ගැටලු අදහස් සහ යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න තවමත් යමී මමී channel එක subscribe කරලින් නැත්නම් දැන්ම subscribe කරලා ඒ අසල ඇති bell icon එකක් click කරන්න අපේ යමී මමී Facebook page එකටත් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා තවත් රසවත් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්